Welcome to Wasthu YouTube channel. අද ඔයගලන්ට පෙන්වන්න හදන්නේ රාජගිරියත් කොස්වත්තත් අතර පිහිටලා තියෙන ලක්ෂරි හවුස් එකක්. මෙතන ඉඳන් රාජගිරියට කිලෝමීටර් 3ක් විතර දුරක් තියෙනවා. ඒ වගේම කොස්වත්තට කිලෝමීටරයක් විතර දුරක් තියෙනවා මේ නිවසේ ඉඳන්. ගොඩක් නිෂ්කලංක තැනක පිහිටලා තියෙන්නේ කාපට් පාර අයිනෙම පිහිටලා තියෙන ලක්ෂරි හවුස් එකක්. අපි ඇතුළට ගිහිල්ලා මේ නිවසේ සියලුම විස්තර පෙන්වනවා. පර්චස් 11ක බිම් ප්‍රමාණයක තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. කා පාක් එක හොඳ ඉඩකඩ තියෙනවා. කිසිම කරදරයක් නැතුව වාහන දෙකක් පාක් කරන්න පුළුවන්. ඉස්සරහත් තව ඉඩකඩ තියෙනවා වාහන දෙයක් විතර පාක් කරන්න. ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරපු ගාඩන් එකක් තියෙනවා. මීට අමතරව මේ හවුස් එකේ පිටිපස්සෙත් ලොකු ගාඩන් එකක් තියෙනවා. පර්චස් 11ක ඉඩමක ඉදි කරලා තියෙන නිවසක්. නිවසේ සියලුම විස්තර අපි වීඩියෝ එක අවසන් වෙද්දී ඔයගොල්ලන්ට පෙන්නනවා. දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. වස්තු නරඹන ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. වස්තු චැනල් එක ගොඩක් ලංකාවේ වගේම පිටරටේ ඉන්න අයත් ගොඩක් නරඹලා අපේ චැනල් එක හරහා ප්‍රොපර්ටිස් මිලදී අරගෙන තියෙනවා මේ වන විටත්. ඒ වගේම ඔයගොල්ලන්ගේ විකුණන්න තියෙන මේ වගේ ලස්සන ප්‍රොපර්ටිස් තියෙනවා නම් අපිට දැනුවත් කරන්න. අපි ඇවිල්ලා මේ විදිහට වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ගේ විකුණන්න තියෙන නිවාස ඉඩකඩම් ප්‍රචාරය කරගැනීමේ හැකියාව තියෙනවා. රෝලර් ඩෝ එකට අමතරව විකට් ගේට් එකක් තියෙනවා. මෙතනින් ගරාජ් එකෙන් කිචන් එක පැත්තට යන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා සර්වන් ටොයිලට් එකක්. එතකොට සර්වන් රූම් එකක් තියෙනවා. මෙතනින් ඇතුළට ආවහම වෙට් කිචන් එකක් තියෙනවා. මීට එහා පැත්තෙන් තියෙනවා පෑන්ට්‍රි එක, අසන පෑන්ට්‍රි එකක්, ඕපන් පෑන්ට්‍රි එකක් තියෙන්නේ. මෙතන ලිවින් ඒරියා එක තියෙනවා. අපි ඇතුළුනේ මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමේ, මේ තමයි මේන් එන්ට්‍රන්ස් එක. ලිවින් ඒරියා එකට ඇතුල් වෙන හරි අපි මේන් එන්ට්‍රන්ස් එකනුත් ඇවිල්ලා බලමු. සෑහෙන ඉඩකඩක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පොඩි බාත්රූම් මෙහෙකුත් තියෙනවා. ලස්සන නිවසක්, සියලුම පහසුකම් වලින් සමන්විත. රාජගිරියට කිට්ටුවෙන් මේ දවස්වල නිවසක් හොයාගන්න ටිකක් අමාරුයි. කිසිම කරදරයක් නැති හොඳ වටපිටාවක් තියෙන හොඳ නේබර්ස්ලා ටිකක් ඉන්න තැනක තමයි මේ හවුස් එක බිල්ඩ් කරලා තියෙන්නේ. මේ තමයි පිටිපස්සේ තියෙන ගාඩන් එක. එතනත් පර්චස් 2-3ක වගේ ගාඩන් එකක් තියෙනවා. මේ විදිහට තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ විස්තර ටික. වීඩියෝ එක අවසාන වෙනකන් දැඳී හිල්ලා සියලුම විස්තර දැනගන්න පුළුවන් මේ වස්තු චැනල් එකෙන්. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙන බව අපිට කතා කරන අය, අපිට කමෙන්ට් කරන අයගෙන් දැනගන්න ලැබිලා තියෙනවා. අපිට මේ වන විටත් අපේ චැනල් එක එක්ක සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ වන විටත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. නිවසක් ඉඩමක් මිලදී ගන්න කෙනෙකුට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන පොඩි උඩට ගිහිල්ලා බලමු ෆස්ට් ෆ්ලෝ එකේ විස්තර කොහොමද කියලා. ස්ටෙයාකේස් එකට උඩ් යස් කරලා තමයි ස්ටෑකේස් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. මේ තමයි
ඉස්සලාම හම්බෙන රූම් එක අපිට සෑහෙන ඉඩකඩ තියෙන රූම්ස් තියෙන්නේ හැම රූම් එකකටම බැල්කනි එකක් තියෙනවා ඒ වගේම මෙතන ක්ලෝසෙට් එකක් තියෙනවා මේ තමයි ඇටච් බාත්รูම් එක බාත්รูම් එකේ උඩට යනකම් ටයිල් දාලා ෆුල් කම්ප්ලීට් මොඩර්න් ලුක් එකකට හදලා තියෙන බාත්รูම් මෙතන තියෙන මේ ක්ලෝසෙට් එක ඔයගොල්ලන්ගේ ඇඳුම් තියාගන්න අවශ්‍ය ප්‍රමාණයට පොඩි අයිඩ කඩ ඇතිව ක්‍රියේට් කරලා තියෙනවා බාත්รูම් එකෙත් කබඩ්ස් තියෙනවා මේ රූම් එකේ ඉන්නකොට ඉදිරිපස පෙනුම මෙහෙම තමයි තියෙන්නේ කර්ටන් දාලා ෆුල් කම්ප්ලීට් කරපු හවුස් එක අපි දැන් මේ කාමරෙන් චුට්ටක් උඩට ගිහිල්ලා බලමු අනිත් විස්තර කොහොමද කියලා හවුස් එකේ මෙතන තව පොඩි රූම් එකක් තියෙනවා ඒ රූම් එකට ඇටච් බාත්รูම් එකක් නැහැ ඒක අනිත් රූම් වලට වඩා සාමාන්‍යයෙන් පොඩි නමුත් 10 12 වගේ ප්‍රමාණයක් තියෙනවා ඒ රූම් එක ගන්න ඊට අමතරව කබඩ් සම්බන්ධ කරපු විශාල ඉඩකඩක් තියෙන බාත්รูම් එකක් තමයි මේ බාත්รูම් එකේ එක වෝල් එකක් ටයිටේනියම් කරලා තියෙනවා ඒ බාත්รูම් එකෙන් එළියට ආවහම පිටිපස්සේ බැල්කනියකට එන්න පුළුවන්
මේ තමයි මාස්ටර් බෙඩ්රූම් එක මේ හවුස් එකේ අර ඉස්සල්ලාම බලපු රූම් එක වගේම තමයි මේ රූම් එකත් ඩිසයින් කරලා තියෙන්නේ මේ රූම් එකටත් ඇටච් බාත්รูම් එකක් තියෙනවා රූම්ස් දෙකකට ඇටච් බාත්รูම් තියෙනවා ඊට අමතරව තව රූම්ස් දෙකකුයි කොමන් බාත්รูම් එකකුයි තියෙනවා එතකොට පල්ලෙහා සර්වන් බාත්รูම් එකයි තව කොමන් බාත්รูම් එකකුයි තියෙනවා එතකොට මේ හවුස් එකේ ඔක්කොම බාත්รูම් පහක් තියෙනවා කාමර හතරක් තියෙනවා ලොකු ගාඩන් එකකුත් තියෙනවා පිටිපස්සෙත් ඒ වගේම ඉස්සරහත් සාමාන්‍ය ගාඩන් එකක් තියෙනවා මේ තමයි ඔයගලන්ට මම මුලින්ම පෙන්නුව කිචන් එක කිචන් එකෙන්ම කෙලින්ම ගරාජ් එකට යන්න පුළුවන් මෙතන සර්වන්ට් රූම් එකක් තියෙනවා ඒක නම් බඩු පුරවලා තියෙන්නේ මේ වෙලාවේ මේක අස් කරාම සර්වන්ට් කෙනෙකුට ඉන්න පුළුවන් මෙතනින් ආ මෙතනින් එළියට ආවහම කලින් පෙන්නවා වගේ කාපෝච් එක තියෙනවා ඉස්සරහ තියෙනවා සර්වන්ට් බාත්รูම් එක ඒක ඩ්‍රයිවර් කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි විසිට කෙනෙක් ආවොත් ඒක එළියෙම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට තමයි මේ ලක්ෂරි හවුස් එකේ ඩීටේල්ස් ටික මේ සුපර් ලක්ෂරි හවුස් එකේ එක්ස්පෙක්ටින් ප්‍රයිස් එක 52 මිලියන් හැබැයි මේ නිවස බලලා ඕගොල්ලන්ගේ ඔෆර් එකක් දෙන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වස්තු දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා හැමෝටම සුබ දවසක්